2024 අයවැය මගින් බෞද්ධ ව්‍යාපෘති තුනක් සඳහා වෙන් කරන ලද රුපියල් මිලියන 8750ක මුදල පරිපූර්ණක ඇස්තමේන්තුවක් මගින් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවට අද පුවත්පත් ඔස්සේ තොරතුරු වාර්තා කර තිබෙනවා. මෙලෙස පරිපූර්ණක ඇස්තමේන්තුවක් මගින් මෙම මුදල් ලබාගෙන ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ ඉලක්ක කර සිදු කරන ව්‍යාපෘති සඳහා බවටයි අදාළ පුවත්පතේ වැඩිදුරටත් තොරතුරු වාර්තා කර ඇත්තේ. මේ පිළිබඳව සිදු කළ විමසීමකදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මෙලෙස අදහස් පළ කළා. වචනින් දැම පටලවාගෙන තියෙන්නේ පරිපූර්ණක ඇස්තමේන්තුවක් සිසේත්ම දාන්නේ. පරිපූර්ණක කියන්නේ අලුත් වියදමක්නේ, පුනරාවර්තන හෝ ප්‍රාග්ධන අලුත් වියදමක්. කිසිදු අලුත් වියදමක් මෙතන නැහැ. රජයට අලුත් වියදමක් ඇති වෙන්නෙත් නැහැ. ප්‍රාථමික ගිරුමට අලුත් බරක් ඇති වෙන්නෙත් නැහැ. අයවැය හිගේ වෙනස් වෙන්නෙත් නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලය හරහා වියදම් කිරීමට වෙන්නුණු අයවැයෙන් වෙන්නුණු මුදල් වල විෂය වෙනස් වීම. මොකද සමහර දේවල් තියෙනවා නීතිමය කරුණු ආදී නිසා ප්‍රමාද වෙන. මෙන්න මේ ප්‍රමාද වෙන සමහර කරුණු දැන් අත්‍යවශ්‍ය දේ සඳහා වෙන් කර ගැනීමට අවශ්‍යයක්. අපි හිතමු දැන් මේ ආපදා තත්ත්ව නිසා කැඩිච්ච පාරක් හදන්න. මෙන්න මේ නිසා විෂය වෙනස් වීමක් පමණයි. මේක හරිනම් ඉස්තර කාලේ ආයතන ගණකාධිකාරිවරයා කරපු දේ දැන් ඒක ඉතාම නීත්‍යානුකූලව වෙන්නුණු මුදලේ විෂය වෙනස් වීම කැබිනට් මණ්ඩලයට දාලා පාර්ලිමේන්තුවට දාලා ඉතාම නීත්‍යානුකූලව කරගන්න. මම නැවතත් කියන්නේ මේක පරිපූර්ණකයක් නෙවෙයි. මේකෙන් අලුත් කිසිදු වියදමක් නැහැ. රටේ අවශ්‍යතාවය අනුව වෙන් කළ වියදම ගලපා ගැනීම පමණමයි මෙතන කෙරෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.